මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔපරේෂනල් ඇම්ප්ලිෆයර්ස් ගැන. ඉතින් අපි බලමු මොකද්ද මේ මුලින්ම ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් එකක් කියන්නේ කියලා. ඉතින් අපි ගත්තොත් ඉලෙක්ට්‍රොනිකස් වලත් අපිට ඔපරේෂන්ස් කියන දේ හම් වෙනවා. ඉතින් ඔපරේෂන්ස් මොනවද කියලා ගත්තොත් අපිට ඇඩිෂන් එකක්, ඒ වගේමයි සබ්ට්‍රැක්ෂන් එකක්, මල්ටිප්ලිකේෂන්, ඒ වගේ අපිට ඔපරේෂන් සම් වෙනවා. ඉතින් තව අනිත් ඒවා ගත්තොත් ඉතින් මේ වගේ අපි ඔපරේෂන්ස් ගත්තොත් ඇඩිෂන්, සබ්ට්‍රැක්ෂන්, මල්ටිප්ලිකේෂන්, ඉන්ටිග්‍රේෂන්, ඩිෆරෙන්ෂියේෂන් කියන ඔපරේෂන්ස් අපිට ඉලෙක්ට්‍රොනිකස් වලදී සම් වෙනවා. ඉතින් මේ ඔපරේෂන්ස් වලට අමතර ඇම්ප්ලිෆිකේෂන් එකක් අපි කරනවා නම් ඒ ඇම්ප්ලිෆිකේෂන් කරන එලිමෙන්ට් එකට අපි කියනවා ඔපරේෂන් ඇම්ප්ලිෆයර් එකක් කියලා. එතකොට අපි මෙතනදී ඔපරේෂන් සහ ඇම්ප්ලිෆිකේෂන් යන දෙකම අඩංග වෙන එලිමෙන්ට් එකකට අපි කියනවා ඔපරේෂන් ඇම්ප්ලිෆයර්ස්, එහෙමත් නැත්නම් OP amp එකක් කියලා. කෙටියෙන් කියනවා OP amp. ඉතින් අපි බලමු මේකේ සර්කිට් එක මොන වගේද කියලා. මෙතනදී අපි OP amp එක තමයි මේ අඳගන්නේ. ඉතින් අපි සර්කිට් එකක මෙන්න මේ විදිහට තමයි අපේ එලිමන්ට් එක දක්වන්නේ. يعني OPAM එලිමන්ට් එක දක්වන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මෙතනදී VS plus සහ VS minus කියලා අපිට වෝල්ටේජස් දෙකක් මෙන්න මේ OPAM එකට කනෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මේකට අපි කියනවා මේකෙන් අපි වෙන්නේ අතන මෙන්න මේ OPAM එකට power එක දෙන එක. ඉතින් මේකට අපි power එක දෙන්නේ මෙන්න මේ VS plus සහ VS minus කියන වෝල්ටේජස් වලින්. ඉතින් ඊළඟට අපි බලමු මෙන්න මෙතනදී V plus සහ V minus කියලා අපිට voltages දෙකක් තියෙනවා. ඉතින් මේ වලට අපි කියනවා inverting සහ non-inverting voltages කියලා. එතකොට මෙතනදී අපිට V out එක, ඒ කියන්නේ එහෙමත් නැත්නම් output voltage එක තමයි දකුණු පැත්තේ මේ V note කියන එකෙන් denote කරන්නේ. මේ තියෙන අපේ ideal op amp එක. ඉතින් මෙතනදී අපි මෙන්න මේ මේකට අපි කලින් OPM එකදී කතාරා මේ විදිහට අපි මයිනස් සයිඩ් එකට අපි වෝල්ටේජ් එකක් දීලා තිනවා. වෝල්ටේජ් එක පවර් වෝල්ටේජ් සෝස් එකක් දීලා තිනවා. අපි මෙතන මෙතනට දෙන ඉන්පුට් එකට අපි කියනවා ඉන්වර්ටිං ඉන්පුට් එක කිය. ඉතින් මේකට අපි කියනවා ප්ලස් ප්ලස් සයිඩ් එකේ තියෙන ඉන්පුට් එකට අපි කියනවා non-inverting output input කිය. එතනදී අපි පවර් සප්ලයි එක දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මේක තමයි පවර් සප්ලයි එක. ඉතින් පවර් සප්ලයි එක දුන්නාම අපේ OPM එක වැඩ කරලා මේ විදිහට අපිට ඇම්ප්ලිෆිකේෂන් එකක් බලා ගන්න පුළුවන්. ඒ ඇම්ප්ලිෆිකේෂන් එක අවුට්පුට් එකක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේකෙදී ඕපන් ලූප් ගේන් එක කතා කරොත් ඕපන් ලූප් ගේන් එක අපිට එනවා V naught. ඒ කියන්නේ අපේ අවුට්පුට් වෝල්ටේජ් එක බෙදීම V input. එතකොට මෙතනදී අපි voltage sources දෙකක් දීලා තිනවා V1 සහ V2 කියලා. එතකොට මෙතනදී අපිට inverting input එකේ non inverting input එකේ difference එක ගන්න පුළුවන් අපේ V input එක හැටියට. දැන් එතකොට අපිට open loop gain එක මේ විදිහට අපිට calculate කර ගන්න පුළුවන්. open loop gain of OPM. ඉතින් අයිඩියල් ඔපියම් එකක අපි ගත්තොත් වෝල්ටේජ් ගේන් එක මේ වෝල්ටේජ් ගේන් එක අපිට ඉන්ෆයිනයිට් වෝල්ටේජ් ගේන් එකක් තමයි අපේ අයිඩියල් ඔපියම් එකක තියෙන්නේ. ඒ වගේමයි මේකට ඉන්පුට් රෙසිස්ටන්ස් එක ඉන්ෆයිනයිට් ඉන්පුට් රෙසිස්ටන්ස් එකක් තමයි තියෙන්නේ. ඒ වගේමයි මෙතනදී අවුට්පුට් රෙසිස්ටන්ස් එක ගැන කතා කරොත් සීරෝ අවුට්පුට් රෙසිස්ටන්ස් එකක් තමයි අපිට තියෙන්නේ. මේ තියෙන්නේ අපේ අයිඩියල් ඔප් ඇම්ප් එකට අදාළ අපි කියමු කැරක්ටරිස්ටික් කියලා. ඒ කියන්නේ අපේ සාමාන්‍ය මේ ලක්ෂණ තමයි අයිඩියල් ඔප් ඇම්ප් එකට තියෙන්නේ. අපි රියල් ඔප් ඇම්ප් එකක් ගැන කතා කරොත්, රියල් ඒ කියන්නේ ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේ තියෙන ඔප් ඇම්ප් එකක් ගැන කතා කරොත් ඒක අපේ වෝල්ටේජ් ගේන් එක ආසන්න වශයෙන් සමාන වෙනවා 10 5ට.
අපි ඉන්පුට් රෙසිස්ටන්ස් එක ගත්තොත් ඉන්පුට් රෙසිස්ටන්ස් 10 6 10 9 අතර අගයක් ගන්නවා. ඒ කියන්නේ මෙගා ඕම් එකක් සහ 10 9 බලය එකක් අතර වේරි වෙනවා අපේ ඉන්පුට් රෙසිස්ටන්ස් එක. එතකොට මේ තියෙන ඉන්පුට් රෙසිස්ටන්ස් එක රියල් ඇම්ප් එකක රියල් ඔපි ඇම්ප් එකක. එතකොට අවුට්පුට් රෙසිස්ටන්ස් එක වේරි වෙනවා CI ඕම් ආසන වශයෙන් සමාන වෙනවා අපේ අවුට්පුට් රෙසිස්ටන්ස් එක CI ඕම් වලට. මෙතනදි බෑන්ඩ්විඩ්ත් ගැන කතාවොත් බෑන්ඩ්විඩ්ත් එකේ අපේ අයිඩියල් ඔපී ඇම්ප් එකකට තියෙනවා ඉන්ෆයිනයිට් බෑන්ඩ්විඩ්ත් එකක්. ඒ වගේමයි මෙතනදි රියල් ඔපී ඇම්ප් එකට අපිට මෙගා හර්ට්ස් දෙකක වගේ බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවා. ඊළඟට අපි කතා කරමු ඉන්පුට් අවුට්පුට් කැරක්ටරිස්ටික්ස් යන මෙන්න මේ ඔපී ඇම්ප් එකක තියෙන. ඉතින් අපි ඔපී ඇම්ප් එක දිහා බලද්දි මෙතනදී අපිට ප්ලස් VCC සහ මයිනස් VCC කියන පවර් වෝල්ටේජස් තියෙනවා. දැන් මේ පවර් වෝල්ටේජස් වලට අපි එකන අපේ P output එක ගත්තොත් V output එක යම්කිසි අගයකට එනකම් ළඟා වෙලා ඊට පස්සේ අපේ මේ VCC කියන voltage එක තමයි උඩරිම යන්න පුළුවන් මේ output voltage එකට. ඒ කියන්නේ අපි ඒ අවස්ථාව සලකනවා අපේ op amp එකේ සංතෘප්ත අවස්ථාව කියලා. ඉතින් V not plus VCC or V not minus VCC වලට සමාන වෙන අවස්ථාව අපි කියනවා සංතෘප්ත අවස්ථාව. එහෙමත් saturated අවස්ථාව කියලා කියනවා. ඉතින් මෙතනදී අපි input output characteristic එක ගැන බැලුවොත් ඉතින් අපිට මේ විදිහට තමයි අපේ input output characteristic එක අඳ ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී අඳගන්නේ V node සහ V1 වෙන V2 කියන අගයත් අතර තමයි අපි මේ graph එක අඳගන්නේ. එතකොට මෙතනදී V1 වෙන V2 කියන්නේ අපේ input voltages දෙක. කියන්නේ අපි මෙතනදී ගත්තොත් මේකට කියනවා අපි non inverting කියලා. ඉතින් මේක අපි දන්නවා අපේ inverting input එක කියලා. ඉතින් මේ දෙකේ difference එක තමයි අපිට input voltage එක හැටියට ඉන්නේ. ඉතින් මෙතනදී අපිට තියෙනවා V1 වෙන V2 කියන difference එක. ඒකත් එක්ක අපි V0 graph එකක් විදිහට ඇන්දොත් අපිට එනවා input output characteristic එක අපේ op amp එකට. ඉතින් මෙතනදී අපි V output එක ගැන ගත්තොත් V output එක යන්න පුළුවන් උපරිමාගය වෙන්නේ VCC. ඒ කියන්නේ ධන VCC සහ ඍණ VCC අතර තමයි යන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව අපි සාකච්ඡා කරනවා මෙන්න මේ අවස්ථාව saturated අවස්ථාව කියලා. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා සංතෘප්ත අවස්ථාව කියලා. මේකත් අපේ saturated අවස්ථාව. එතකොට මේ අතරමැදි තමයි අපි amplification එක කරගන්න ඕනේ. ඉතින් මේක කරගන්න අපි op amp එකට negative feedback එකක් තමයි දෙන්නේ. ඉතින් මේ ලයින් එකේ ඉක්වේෂන් එක ගත්තොත් අපිට ලියන්න පුළුවන් V not සමානයි A V1 ඍණ V2 කියලා. මේක අපේ කතා කරපු ඕපන් ලූප් ගේන් එකේ ඉක්වේෂන් එකම තමයි. ඉතින් අපි මෙන්න මේ ලයින් එකට අපි කියනවා ලිනීය ඔපරේෂන් එක කියලා. අපේ මේක තියෙන්නේ ලිනීය අවස්ථාව කියලා. ඒ කියන්නේ අපේ ඔපී ඇම්ප් එක ලිනීය අවස්ථාව කියලා කියනවා. මේ විදිහේ මේ ලයින් එකේ තියෙන එකට මේ ලයින් එකට අපි කියනවා op amp එක linear operation එකේ තියෙනවා කියලා. ඒ කියන්නේ එහෙමත් නැත්නම් op amp එක linear mode එකේ තියෙනවා කියලා අපි කියනවා මෙන්න මේ ලයින් එකට. එතකොට මෙතනදී මේ අවස්ථාව අපි කියනවා saturated අවස්ථාව කියලා. ඒ කියන්නේ අපේ v output එක සමාන වෙනවා නම් vc ධන vcc හරි v output එක සමාන වෙනවා ඍණ vcc වලට හරි අපි කියනවා මේවා saturated අවස්ථා කියලා. එතකොට මේ ලයින් එකට අපි කියනවා linear අවස්ථාව කියලා, linear mode එක කියලා. ඉතින් මේ ලිනිය මෝඩ් එකේ අපේ op amp එක තියෙනවා නම් op amp එක ලිනිය මෝඩ් එකේ තියෙනවා නම් අපිට කියන්න පුළුවන් අපේ අපිට අර්ථ දක්වන්න පුළුවන් අපේ golden rules. එතකොට මෙතනදී op amp එකට විශේෂයෙන්ම තියෙනවා golden rules. ඒ කියන්නේ අපේ කතා කරොත් golden rules මොනවද කියලා අපි කතා කරමු golden rules මොනවද කියලා. ඉතින් මෙතනදී golden rules කිව්වහම අපේ පළවෙනි rule එක විදිහට තියෙන්නේ මෙන්න මේ op amp එකට එන v inputs. ඒ කියන්නේ ගත්තොත් මේ දෙකේ difference එක මේ v inputs වල difference එක ගත්තොත් අපි ගමු v1 ඍණ v2 කියලා. ඉතින් මේ v1 ඍණ v2 කියන එක බිංදුවට සමාන වෙනවා. ඒ කියන්නේ මේ voltage difference එක 0 වෙන්න ඕනේ මේ op amp එකක් අපේ linear mode එකේ තියෙනවා නම්. ඒ වගේම දෙවෙනි එක ගත්තොත් දෙවෙනි golden rule එක විදිහට ගත්තොත් දෙවෙනි golden rule එකේදී කියන්නේ මෙන්න මෙතනදී
අපේ OPAM එකට එන currents අපි මේ currents එක කියන්නේ අපි එහෙම නැත්නම් අපි අපිට කියන්න පුළුවන් OPAM එක තුලට යන current එක එහෙම නැත්නම් OPAM එක හරහා යන current එක බිංදුවයි කියලා. ඒ කියන්නේ OPAM එක තුලට එන current එක බිංදුවයි. ඉතින් අපි ගත්තොත් මෙතනදී I1 කියලා I2 කියලා. ඉතින් මේ I1 සහ I2 කියන ඒවා බිංදුවට සමාන වෙන්න ඕනේ. සරලව කිව්වොත් මේ OPAM එක හරහා golden rule එක කියන්නේ OPAM එක linear mode එකේ තියෙනවා නම් OPAM එක හරහා current එකක් ගමන් කරන්නේ නැහැ කියලා. ඉතින් මේ rules දෙක තමයි අපේ golden rules විදිහට තියෙන්නේ OPAM එකට අදාළ වෙන. හරි. ඊළඟට අපි කතා කරමු මේ මෙතනදී අපි කතා කරා non inverting input එක සහ inverting input එක. ඒ වගේම අපි අපි දැනගන්න ඕනේ මේකේ වර්ග තියෙනවා. ඒ කියන්නේ අපි OPAMs වල කතා කරන වර්ග තියෙනවා. ඉන්වර්ටිං ඉන්වර්ටිං ඇම්ප්ලිෆයර්ස්, එතකොට නන් ඉන්වර්ටිං ඇම්ප්ලිෆයර්ස්, ඒ වගේ අපි කොටස් වලට කඩලා තියෙනවා ඇම්ප්ලිෆයර්ස් කිහිපයක්. අපි ඒ දේවල් ගැන වෙන වෙනම කතා කරමු. හරි, අපි පළවෙනියෙන්ම කතා කරමු ඉන්වර්ටිං ඇම්ප්ලිෆයර් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙතනදී ඉන්වර්ටිං ඇම්ප්ලිෆයර් කියද වෙන්නේ අපේ මේ රිනාග්‍රේට, කියන්නේ OPAMP එකේ තියෙන රිනාග්‍රේට තමයි අපි වෝල්ටේජ් සෝස් එක කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට මෙතනදී VI කියන සෝස් එක මම කනෙක්ට් කරලා තිනවා මෙතනදී රිනාග්‍රේට. එතකොට මෙතනදී ධනාග්‍රේ මගේ බූගත කරලා තිනවා, එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් කරලා තිනවා. එතකොට මෙතනදී R2 රෙසිස්ටන්ස් එක මෙන්න මේකට කනෙක්ට් වෙලා තිනවා. එතකොට මෙතනදී අපේ V output එක ලැබෙනවා. එතකොට මෙතනදී අපි සැලකුවොත් අපේ golden rules, එහෙම නැත්නම් අපි කතා කරපු වෝල්ටේජ්, ඒ කියන්නේ OPAMP එකට යන වෝල්ටේජ් එක, OPAMP එකේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක 0 කිව්වා. එතකොට OP ඒ වගේම OPAMP එකට යන කරන්ට් එක, කරන්ට් ෆ්ලෝ වෙන කරන්ට් එක අපි 0 කියලා කතා කරා golden rules වලදී. ඉතින් මේකට apply කරොත් ඒ golden rules අපි ගත්තොත් මෙතනදී අපි මේ මෙතන වෝල්ටේජ් එකම V2 කියලා. ඒතකොට අපි දන්නවා V2 කියන එක 0. මොකද මේක ground කරලා තියෙන හින්දා. ඉතින් ඊළඟට අපි දන්නවා මෙතනදී difference එක. ඉතින් අපි ගත්තොත් V1 ඍණ V2 කියන difference එක මෙතනදී golden rule එකක් මේක. ඉතින් අපි v1 ඍණ v2 කියන එක 0 වෙනවා. එතකොට අපි දන්නවා මෙතනදී v1 ඍණ මෙතන v2 කියන එක අපි 0 කියලා ගත්තා. එතකොට මෙතනදී අපිට එනවා v1 කියන එකත් 0 විදිහට. මේ කියන්නේ මෙන්න මෙතන v1. එතකොට මේ v1 කියන එකත් බිංදුව. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ කොටසට ohms law එක දාන්න. ohms law එක යූස් කරාම අපිට එනවා vi, v input කියන එක. v input කියන එක සමානයි මෙතනින් flow වෙන current එක අපි ගමු i කියලා. එතකොට ir1 තමයි එන්නේ. ඉතින් මෙතනදී අපිට vi කියන එක, v input කියන එක හොයාගන්න පුළුවන්. v input කියන එක අපිට ir1 වලින් හම් වෙනවා. ඉතින් මේකට අපි 1 කියලා දාගමු. හරි. දැන් අපි වැලියුවත් මෙතනදී i current එක, මේ i current එක අපිට මෙතනදී areas දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙතනින් R2 වෙතට යන්නත් පුළුවන්, නැත්නම් මෙතනදී OPAMP එක තුලටත් යන්න පුළුවන්. හරි. අපි golden rules දෙවෙනි එකේදී, දෙවෙනි golden rule එක අදාරොත් දෙවෙනි golden rule එකේදී කිව්වා මේ OPAMP එක තුලට current එකක් යන්නේ නැහැ කියලා. ඉතින් ඒක අපිට use කරන්න පුළුවන් මෙතනදී. එතකොට මේ එන i ධාරාව, මෙතනින් i ධාරාව ගත්තොත් i ධාරාව මේක තුලට යන්නේ නැහැ. ඒ කියන්නේ අපි simple i කියලා ගත්තොත් මේ simple i 0 වෙනවා. ඉතින් මේ වගේම තමයි මෙතනටත් simple i 0 වෙනවා. එතකොට මෙතනදී i ධාරාව මේ R2 හරහා සම්පූර්ණයෙන්ම ගමන් කරනවා. සම්පූර්ණයෙන්ම ගමන් කරලා අපිට output එක වෙතට යනවා. එතකොට අපි ගත්තොත් මෙන්න මේ කොටස. අපි මෙන්න මේ කොටස ගත්තොත්, මේ path එක ගත්තොත්, මේ path එකට අපිට use කරන්න පුළුවන් KVL, එහෙම නැත්නම් තව Kirchhoff voltage law එක. ඉතින් මෙතනදී අපිට දන්නවා මෙතන අපිට තියෙනවා එතනදී අපිට මෙන්න මේ පාත් එක යූස් කරන්න පුළුවන්. මේ පාත් එකට අපි ohms law එක හරි Kirchhoff law එක හරි යොදාගත්තොත්, Kirchhoff voltage law එක යොදාගත්තොත් අපිට පුළුවන් මෙතනදී අපිට Vout තියෙනවා. එතකොට මෙතනදී V1 තියෙනවා. අපි අපිට ලියා ගන්න පුළුවන් V1 ඍණ Vout සමාන වෙනවා IR2 වලට. ඉතින් අපිට මේකෙන් එනවා V1 කියන එක අපි දන්නවා 0 කියලා. එතකොට මට එනවා V2 Vout කියන එක, ඍණ Vout කියන එක. එතකොට මෙතනදී I වෙනුවට අපිට යොදා ගන්න පුළුවන් VI බෙදීම R1 කියලා. ඉතින් අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. අපිට මෙතනදී ලිව්වොත්
out බෙදීම v in කියන එක අපිට එනවා ඍණ r2 බෙදීම r1 කියලා. ඉතින් මේකට අපි කියනවා inverting amplifier එකේ gain එක කියලා. ඇත්තටම ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් එකකදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි ඉන්පුට් එකක් දුන්නොත් මේ රිනාග්‍රේට සයින් වේව් එකක් විදිහට අපි ගමු. මෙන්න මේ වගේ සයිනසොයිඩල් වේව් එකක්. එතන මෙතනදී මේක අපිට මේ විදිහට තමයි ඇම්ප්ලිෆයි වෙන්නේ. يعني අපේ ෆේස් ඩිෆරන්ස් එකක් ඇති වෙලා තමයි අපිට ඇම්ප්ලිෆිකේෂන් එක වෙන්නේ. ඊළඟට අපි බලමු සමින් ඇම්ප්ලිෆයර්ස් කොහොමද අපි සර්කිට් එකට ඇඳගන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපි සමින් ඇම්ප්ලිෆයර් එකක් අපි සර්කිට් එකට ඇඳගන්නේ. ඉතින් මෙතනදී අපි බලුවොත් මෙතනදී මේකත් අපේ ඉන්වර්ටිං ඉන්පුට් එකට තමයි අපේ වෝල්ටේජ් සෝසස් දීලා තියෙන්නේ. හැබැයි මෙතනදී වෝල්ටේජ් සෝසස් අපි තුනක් දීලා තියෙනවා V1 සහ V2 සහ V3 කියලා. ඉතින් මේවා පැරලල් තමයි කනෙක්ට් කරලා තියෙන අපිට. ඒකට මෙතනදී අපිට I1 කරන්ට් එකක් යනවා කියලා ගත්තොත් මෙතනදී I2 කියලා කරන්ට් එකක් යනවා කියලා ගත්තොත් මෙතනදී අපි ගමු I n කියලා IN කරන්ට් එක කියන්නේ I2 I3 ඒ විදිහට අපි ගිහිල්ලා IN කරන්ට් එකක් අපිට මේ විදිහට යනවා කියලා ගමු. මේක අපි වෝල්ටේජ් සෝස් එක PN විදිහට ගමු. දැන් මේ වගේ අපි R1 R2 කියලා R3 R4 ඒ විදිහට දිගටම අපිට නෙට්වර්ක් එකක් විදිහට මේක කියන්නේ අපි මේක කනෙක්ට් කරන්න පුළුවන් නම් මේ ඉන්වර්ටිං ඉන්පුට් එකට අපි මේ විදිහ මේකට කියනවා සමින් ඇම්ප්ලිෆයර් කියලා. ඉතින් මේක බලමු අපි කොහොමද අපේ අපේ අවුට්පුට් වෝල්ටේජ් එක ගන්නේ කියලා. ඒකට මෙතනදී මම ගත්තොත් මෙන්න මේ පොයින්ට් මම ගත්තොත් මෙන්න මේ පොයින්ට්ස් දෙක. අපි ගමු මේකට අපේ V1 සිම්පල් V1 V2 කියලා ගත්තොත් මේ අපි දන්නවා গোল্ডන් රූල්ස් වලින් මේ දෙකේ ඩිෆරන්ස් එක 0 වෙනවා. ඉතින් ඊට අමතරව මෙතනදී අපේ V2 කියන වෝල්ටේජ් එක يعني මෙතන තියෙන V2 වෝල්ටේජ් එක 0 ග්‍රවුන්ඩඩ් කරලා තියෙනවා. ඉතින් මෙතනදී අපි V2 කියන එක 0 කියලා දානවා. ඉතින් මෙතනදී අපේ V1 උත් 0 වෙනවා. එතකොට අපි ගත්තොත් දෙවැනි গোল্ডන් රූල් එකට අනුව මෙන්න මේ OP amp එකට කරන්ට් එකක් යන්නේ නැහැ. ඉතින් අපි දන්නවා මෙතනදී කරන්ට් එකක් යන්නේ නැත්නම් මෙතනින් එන මේ I ධාරාව මෙන්න මේ පරිපථයේ මේ කොටස හරහා ගමන් කරලා අපේ V output එකට යනවා. ඉතින් අපි ගත්තොත් මෙතනදී මේ I ධාරාව RF හරහා ගමන් කරලා මේ output එකට එනවා. ඉතින් අපිට මෙන්න මේ මේ කොටසට ගත්තොත් මේ කොටසෙන් අපිට එනවා V1 ඍණ V0 කියන එක. V1 ඍණ V0 සමාන වෙනවා I වාරයක් RF වලට. ඒකට අපි ගත්තොත් මෙතනදී V1 කියන්නේ බිඳුවයි. ඉතින් V0 කියන එක ඇතුළට ගන්න පුළුවන් අපිට I RF ඍණ I RF විදිහට. හරි. ඊළඟට මෙන්න මේ අපි I ධාරාව හොයාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් I ධාරාව හැදෙන්නේ මේ I1 සහ I2 සහ අපි ගත්තොත් දිගටම යනවා කියලා IN වෙනකම්ම. ඉතින් මේ මේ ටිකේ එකතුව තමයි අපේ I ධාරාව විදිහට හැදෙන්නේ. ඉතින් අපි ගත්තොත් I1 I2 මේ විදිහට දිගටම ගිහිල්ලා IN ධාරාව වෙනකන් ගිහිල්ලා ගියාම තමයි අපේ I ධාරාව හැදෙන්නේ. මේකට අපිට මේ I1 වලට ලියන්න පුළුවන් වෝල්ටේජ් එකෙන් සහ රෙසිස්ටන්ස් එකෙන්. ඉතින් මෙතනදී අපි දන්නවා V1 සමාන නේද? මොකද අපි දන්නවා මෙන්න මේ මෙතන පොයින්ට් එක 0 කියලා. ඉතින් මෙතන පොයින්ට් එක 0 නම් V1 කියන්නේ මෙතන වැඩි වෝල්ටේජ් එකේ ඉඳලා අඩු වෝල්ටේජ් එකට යනවා. එතකොට V1 මේ පාත් එක සලකලා අපිට යොදා ගන්න පුළුවන් ඒ කර්ච් ඔෆ් ලෝ එක. මෙතනදී V1 ඍණ බිඳුව සමාන වෙනවා I1 R1 වලට. එතකොට අපිට I1 ධාරාව මෙතනින් හොයන්න පුළුවන්. I1 ධාරාව වෙනවා V1 බෙදීම R1 කිය. මෙතනදී I2 වලට එනවා V2 බෙදීම R2 කිය. ඒ වගේ අපිට දිගටම ගිහිල්ලා IN වෙනකන් යනවනේ IN වලට ලියන්නට VN බෙදීම RN කියලා. මේක සමාන වෙනවා අපේ I ධාරාවට. ඉතින් මෙතනදී අපිට I ධාරාව රිප්ලේස් කරන්න පුළුවන් මේ එක්ස්ප්‍රෙෂන් එකේ. එතකොට අපිට එනවා එතකොට අපිට ලැබෙනවා V0 සමානයි ඍණ
V1 දාන R1 V2 බෙදීම R2 දාන විදිහටම ගිහිල්ලා Vn බෙදීම Rn කියලා වාරයක් Rn. ඉතින් මේක අපිට ලියන්න පුළුවන් V0 සමාන වෙනවා කියලා V1 Rf බෙදීම R1 දාන V2 Rf බෙදීම R2 Vn Rn Rf බෙදීම Rn. මේ විදිහට අපේ V output එක ලියා ගන්න පුළුවන්. ඉතින් අපි මේකට කියනවා summing amplifier එකක් කියලා. හරි, ඊළඟට අපි කතා කරමු non-inverting amplifier එක ගැන. non-inverting amplifier එකේදී වෙන්නේ අපේ ධනාග්‍රේට කියන op amp එකේ ධනාග්‍රේට තමයි අපි voltage source එක සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතනදී V1 කියන voltage source එක සම්බන්ධ කරලා තියෙනවා ධනාග්‍රේට. එතකොට අපි මේකෙදී බැලුවොත් කොහොමද අපේ V output එක එන්නේ කියලා, ඒ කියන්නේ අපේ output voltage එක මොන විදිහට දෙන්නේ කියලා බැලුවොත් අපි මුලින්ම golden rules use කරලා බලමු මෙතනට. මෙතනදී golden rules use කරනකොට අපි දන්නවා මෙතනදී මේ op amp එක linear mode එකේ පවතිනවා නම් අපි දන්නවා මෙතනදී current එකක් ගමන් කරන්නේ නැහැ කියලා. මේ currents 0 වෙනවා. ඒ වගේමයි මේ දෙක අතර voltage වෙනස බිඳුවක් වෙනවා. ඉතින් අපි ගත්තොත් මෙතනදී vi මෙතනදී අපි difference එක සැලකුවොත් vi ඍණ අපි මෙතන ගමු v2 කියලා. එතකොට මෙතනදී vi ඍණ v2 සමාන වෙනවා බිඳුවට. ඒ කියන්නේ v2 සමාන වෙනවා vi වලට. මේ vi වලට මෙතන v2 ත් සමාන වෙනවා. ඉතින් අපි මෙතනදී සැලකුවොත් මෙන්න මේ path එක. මේ path එකට අපිට use කරන්න පුළුවන් මෙතනදී අපි දන්නවා මෙන්න මෙතන v0 තියෙනවා. ඒ වගේම මෙතන තියෙන 0 0 voltage. ඉතින් මෙතනදී අපිට මේ v0 වලින් තමයි කරන්ට් එක ගමන් කරන්නේ 0 වෙත. ඒ කියන්නේ අපි දන්නවා වැඩි voltage එකේ ඉඳලා අඩු voltage එක තමයි කරන්ට් එක ගමන් කරන්නේ. එතකොට මෙතනදී අපි දන්නවා මෙතන මේ path එක සැලකුවොත් අපිට ලියන්න පුළුවන් v0 ඍණ v2 සමාන වෙනවා i වාරයක් R2 කියලා. ඉතින් අපිට මෙතන ලියන්න පුළුවන් V0 වලට අගයක්. මේ V0 සමානයි V2. V2 කිව්වේ අපි VI සමාන වුණා මෙතනදී V2 වලට. මේක අපිට යදා ගන්න පුළුවන් මෙතනට. එතකොට අපිට එනවා V1 VI ධන I R2 කියලා. අපි මෙතනදී I ධාරාව හොයාගන්න ඕන. I ධාරාව හොයාගන්න මෙතනදී මම බැලුවොත් අපේ golden rules වලදී අපි කතා කරා මෙතනදී op amp එකට යන current එක බිඳුවයි කියලා. ඉතින් මෙතනදී අපි ගත්තොත් මේ V output එකේ ඉඳලා තමයි current එක ගමන් කරන්නේ. ඉතින් එතනදී I ධාරාව තමයි ගමන් කරන්නේ. ඉතින් මේ I ධාරාව මෙතනට ඇවිල්ලා මෙතනින් දෙකට බෙදෙන්නේ නැතුව මෙතනට, මොකද අපි දන්නවා op amp එක විතර current එකක් ගමන් කරන්නේ නැහැ කියලා. එතකොට මේ I ධාරාව මෙන්න මේ R1 ප්‍රතිරෝධය හරහා ගිහිල්ලා අපේ 0 volt එහෙම නැත්නම් ground එකට යනවා. එතකොට මෙතනදී අපිට මෙතනදී V2 කියලා ගත්තොත් මේ V2 සහ බිඳුව යන path එක සැලකුවොත් මේ පාත් එක සලකලා I ධාරාව හොයාගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මෙතනදී V2 කියන්නේ අපේ VI PI වලට සමාන වෙනවා. මෙතනදී V සමාන IR යොදලා අපිට IR1. ඉතින් මෙතනදී I ධාරාව හොයාගන්න පුළුවන් VI බෙදීම R1 හැටියට. ඉතින් මෙතනදී අපිට ඒක යොදා ගන්න පුළුවන් V0 සමාන වෙනවා VI ධන I වෙනුවට අපිට ලියන්න පුළුවන් VI බෙදීම R1 කියලා. ඊට අමතරව R2 කියන එක එනවා. එතකොට V0 සමාන වෙනවා VI ධන sorry VI 1 ධන R2 බෙදීම R1. ඉතින් මේ විදිහට මගේ output voltage එක ගණනය කරගන්න පුළුවන්. මේ තමයි non inverting amplifier එකක output voltage එක. එහෙම නැත්නම් අපිට V0 බෙදීම VI අනුපාතය ගන්න පුළුවන්. ඒකට අපි කියනවා gain එක කියලා. ඉතින් මේ non inverting amplifier එකකට අපි signal එකක් දුන්නොත් මෙතනදී ධනාග්‍රේට signal එකක් දෙනොත් අපි ගමු sinusoidal wave එකක්. එතකොට මෙතනදී මේ විදිහට ආපු wave එක අපේ ධන පැත්තටම තමයි amplify වෙන්නේ. කියන්නේ මෙතනදී කිසිදු phase difference එකක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි බලමු voltage follower එකකින් මොකද කරෙන්නේ කියලා. ඉතින් voltage follower එකක් ගත්තාම අපි මෙතනදී ධනාග්‍රේට op amp එකේ ධනාග්‍රේට අපි input source input voltage එකක් දීලා තියෙනවා. ඒක මෙතනදී VI කියන එක. ඉතින් අපි දන්නවා මෙතනදී අපේ
අග්‍ර දෙක අතර වෝල්ටේජ් ඩිෆරන්ස් එක 0 කියලා. කියන්නේ අපේ ගෝල්ඩන් රූල්ස් වලින් අපි දන්නවා මේ අග්‍ර දෙක අතර වෝල්ටේජ් එක 0 කියයි. වෝල්ටේජ් ඩිෆරන්ස් එක 0 කියලා. මෙතනදී VI තියෙනවා නම් ඒ කියන්නේ මෙතනත් අපිට VI තියෙනවා. ඉතින් මෙතනදී අපි බැලුවොත් මේ VI තියෙනවා. ඉතින් මෙතනදී මුකුත් කනෙක්ට් වෙලා නැහැ රෙසිස්ටර් එක. එතකොට මෙතන රෙසිස්ටර් එක කනෙක්ට් වෙලා නැත්නම් අපි මෙතනදී V output එක ගත්තොත් V output එක සමාන වෙනවා V input වලට. ඉතින් මේක තමයි voltage follower එකකින් වෙන්නේ. يعني අපේ output voltage එක අපි දෙන input voltage එකටම සමාන වෙනවා. ඉතින් මේක තමයි voltage follower එකේදී වෙන්නේ. ඊළඟට බලමු ඉන්ටග්‍රේට එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඉන්ටග්‍රේට ඇම්ප්ලිෆයර් එක කිව්වෙ ඉන්නේ අපිට පුළුවන් අපි දෙන සිග්නල් එක ඉන්ටග්‍රේට් කරගන්න. අපි බලමු මොන වගේ සර්කිට් එකද මේකේ තියෙන්නේ කියලා. හරි අපිට මේ විදිහේ සර්කිට් එකක් තමයි ඉන්ටග්‍රේට් සර්කිට් එක විදිහට තියෙන්නේ. ඉතින් ඉන්ටග්‍රේට් සර්කිට් එක අපි බලුවොත් රෙසිස්ටන්ස් එක සහ කැපැසිටර් එකක් විදිහට අපිට ඉන්ටග්‍රේට් සර්කිට් එකේදී හම්බ වෙනවා. මෙතන මීට අමතරව අපේ ඉන්පුට් එක අපිට දීලා තියෙන්නේ අපේ ඉන්වර්ටිං ඉන්පුට් එකක් විදිහට. ඉතින් මෙතනදී ඉන්පුට් එක විදිහට අපිට ටයිම් එකත් එක්ක චේන්ජ් වෙන වෝල්ටේජ් එකක් අපි දීලා තිනවා VI කියලා. ඉතින් මෙතනදී අපි බැලුවොත් අපි දන්නවා මෙතන වෝල්ටේජස් දෙක අපි ගත්තොත් මෙතනදී V1 සහ V2 කියලා අපේ ඉන්වර්ටින් සහ නන් ඉන්වර්ටින් වෝල්ටේජස් දෙක. ඉතින් අපි දන්නවා මෙතනදී ඩිෆරන්ස් එකක් තියෙන්නේ නැහැ. ඩිෆරන්ස් එක 0 කියලා. මෙතනදී අපි ප්ලස් පැත් ප්ලස් සයිඩ් එකේ තියෙන වෝල්ටේජ් එක බැලුවොත් මෙතන අපේ ග්‍රවුන්ඩ් කරලා තිනවා. ඒ කියන්නේ මෙතන 0 වෝල්ටේජ් තමයි තියෙන්නේ. මෙතනත් අනිවාර්යෙන් අපේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක නැත්තම් මෙතනත් අනිවාර්යෙන් වෝල්ටේජ් එක 0 වෙන්න ඕනේ. ඉතින් ඊට අමතරව අපි දන්නවා গোল্ডන් රූල් එකෙන් මෙතනින් යන කරන්ට් එකයි මෙතනින් යන කරන්ට් එකයි 0 කියලා. හරි. ඉතින් අපි බැලුවොත් දැන් මේ කැපැසිටර් එක ට්‍රූ. කැපැසිටර් එක හරහා යන කරන්ට් එක සහ මේ රෙසිස්ටන්ස් එක හරහා යන කරන්ට් එක සමාන වෙනවා. මොකද අපි දන්නවා මේ OP amp එක හරහා කරන්ට් එකක් ගමන් කරන්නේ නැහැ කියලා. ඉතින් අපි මෙතනදී I ධාරාවක් ගත්තොත් මේ I ධාරාවම තමයි මේ කැපැසිටර් එක හරහා එත් යන්නේ. ඉතින් අපි බැලුවොත් අපිට පුළුවන් මෙන්න මෙතන මේක දැන් අපි දන්නවා VIT කියලා. මේ VIT කියන එක අපි ලියා ගන්න පුළුවන් V input කියලා. එතකොට V input ඍණ V අපි ගමු මේක V ඍණ කියලා. එතකොට මේ ඍණ කියන්නේ බිඳුවයි. මේක බෙදීම මේක සමාන වෙනවා IR ගුණිතයට. ඉතින් IR ගුණිතය. ඉතින් අපිට මේකෙන් I හොයා ගන්න පුළුවන් V in ඍණ V ඍණ කියන්නේ මෙතනදී 0. මට ඒක 0 කියලා ලියා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී I සමාන වෙනවා V input බෙදීම R කියලා. දැන් මම I හොයාගත්තා. ඉතින් මට මෙතනදී මේ කැපැසිටර් එකේ ඉක්වේෂන් එක ගත්තොත් අපි දන්නවා කැපැසිටර් එකේ Q සමානයි CV. කියන්නේ ආරෝපණ ප්‍රමාණය සමාන වෙනවා CV ගුණිතයට. ඉතින් මේකේ අපිට කරන්ට් එක ලියන්න පුළුවන්. කරන්ට් එක හැටියට ලියන්න පුළුවන් ආරෝපණ වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා. ඉතින් මේක අපිට ලියන්න පුළුවන් C වාරයක් dV dt කියලා. ඉතින් මෙතනදී අපි බැලුවොත් මෙන්න මේ V V කියන්නේ අපේ වෝල්ටේජ් වෝල්ටේජ් එක. මෙතනදී අපි කතා කරොත් මෙතනදී අපි මේ පොයින්ට් එකේ ගත්තොත් මේ පොයින්ට් එකේ C මෙතන අපිට V ඍණ විදිහට මම වෝල්ටේජ් එක ගත්තේ වෝල්ටේජ් සැලකුවේ V ඍණ ඍණ එතකොට V මෙතන V sub minus තියෙන්නේ මෙතනදී minus ඊට පස්සේ මෙතනදී ඒක අඩු වෙන්න ඕනේ ඒකෙන් අඩු වෙන්න ඕනේ අපේ මෙතන V output එක. දැන් අපි මෙන්න මේ පාත් එක සලකමු. මේ පාත් එක සලකුවොත් අපිට මෙතන වෝල්ටේජ් එක තියෙනවා අපි ගමු V sub minus කියලා. V sub minus ඍණ V naught. ඉතින් මේක තමයි අනුකල අවකලනය වෙන්නේ. ඉතින් අපිට ගන්න පුළුවන් මෙතන ඒ සමාන වෙනවා ඍණ C dv not. අපි දන්නා මෙන්න මේ v sub minus කියන එක v sub minus කියන එක 0 විදිහට තමයි තියෙන්නේ. අපිට මෙතනදී 0 දාගන්න පුළුවන්. ඉතින් අපිට I ධාරාවට ආන්ස් එකක් ලැබෙනවා මෙතනදී. අපි මේක 1 කියලා ගත්තොත්
අපිට අයිධාරාවට මෙතනින් ලැබෙනවා dv නෝඩ් බෙදීම dt කිය. ඉතින් මෙතනදී අපිට මේ දෙක සමාන කරොත් 1 2 සමාන කරොත් b ඉන්පුට් බෙදීම r සමාන වෙනවා ඍණ c dv නෝඩ් බෙදීම dt වලට. ඉතින් මට මේක අනුකරණය කරගෙන මගේ v නෝඩ් පදේ හොයාගන්න පුළුවන්. තියෙනවා එක බෙදීම RC බෙදීම RC අනුකරණය V input මේ විදිහට මගේ V in V output එක හොයාගන්න පුළුවන්. මේක තමයි integrator circuit එකේ V output එක. ඉතින් මෙතනදී වෙලා තියෙන්නේ අපි දීපු input එක integrate වීමක් තමයි වෙලා තියෙන්නේ. ඊළඟට මම කතා කරන්නේ ඩිෆරෙන්ෂියේට් එක ගැන. ඉතින් අපි දන්නවා මෙතනදී සිග්නල් එකක් දුන්නොත් අපිට මේ සිග්නල් එක මේකෙදි වෙන්නේ ඩිෆරෙන්ෂියේට් කර ගැනීමක් තමයි මෙතනදී වෙන්නේ. ඉතින් අපි මෙතනදී අපේ කතා කරමු මෙතනදී මයිනස් සයිඩ් එකට තමයි අපේ ඉන්පුට් එක දීලා තියෙන්නේ. ඉතින් ඒකත් අපි ටයිම් එකත් එක්ක චේන්ජ් වෙන වෝල්ටේජ් එක තමයි ඉන්පුට් සෝස් එක හැටියට දීලා තියෙන්නේ. මෙතනදී අපි කැපැසිටර් එකයි රෙසිස්ටන්ස් එකයි දෙක මාරු කරලා තියෙනවා අපේ කලින් කතා කරපු සර්කිට් එකේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් එකේ තිමුණු තැන තැන් දෙක. මෙතනදී අපි ගත්තොත් මෙතන මෙතනින් අයි ධාරාවක් යන ගමන් කරනවා කියේ. ඉතින් අපිට ගෝල්ඩන් රූල්ස් වල අනුව OP amp එක හරහා කරන්ට් එකක් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී පොයින්ට්ස් දෙක ගත්තොත් මේ විදිහට මෙන්න මේ OP amp කොටස සැලකුවොත් OP amp කොටස සැලකුවොත් මේක හරහා කරන්ට් එකක් ගමන් කරන්නේ නැහැ. ඒක තමයි අපේ දෙවෙනි ගෝල්ඩන් රූල් එක. ඉතින් පළවෙනි ගෝල්ඩන් රූල් එක වෙන්නේ මේ දෙක හරහා මේ පොයින්ට්ස් දෙක හරහා වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් නැහැ කියන එක. මෙතනදී අපි දන්නවා මේක 0 වෝල්ටේජ් කියලා. ඉතින් මෙතනත් 0 වෝල්ටේජ් තමයි තියෙන්න ඕනේ මේ විදිහට. يعني গোল্ডන් රූල්ස් වලට අනුව. ඉතින් අපි ගත්තොත් මෙතන අයිධාරාවක් ගමන් කරනවා කියලා මේක හරහා අයිධාරාව ගමන් කරන්නේ නැත්නම් අපි දන්නවා මේක හරහා තමයි ඒ අයිධාරාව ගමන් කරන්නේ. ඉතින් අපිට පුළුවන් මෙතනදී මේ අයිධාරාව කැල්කියුලේට් කරගන්න මෙන්න මේ පාත් එක සලකලා. අපි දන්නවා මෙතන තියෙන V output එක ඉතින් output voltage එක. ඉතින් අපි දන්නවා මෙතන ලියන්න පුළුවන් බිංදුව ඍණ V output කියන එක සමාන වෙනවා I R වලට. මෙතනදී I ධාරාවට අපිට එනවා I කියන එක V output බෙදීම R කියලා. ඊළඟට අපි බලමු මෙන්න මේ කොටස V. අපි දන්නවා මෙතන තියෙන V input එක. ඉතින් මෙතන තියෙනවා 0. ඉතින් අපි මෙතන calculate කරොත් V in ඍණ 0 සමාන වෙනවා. මෙතන තියෙන්නේ I ධාරාව විදිහට capacitor එක හරහා ගමන් කරන current එක. ඉතින් capacitor එක හරහා ගමන් කරන current එක අපි හොයන්න ගන්නවා Q සමානයි CV දාලා අපිට පුළුවන් මෙන්න මේ ආරෝපණ වෙනස් වීමේ ශීඝ්‍රතාව සලකන්න. ඉතින් ආරෝපණ වෙනස් වීමේ ශීඝ්‍රතාව අපි දන්නවා I ධාරාව කියලා. මෙතනදී අපිට I ධාරාව විදිහට dq බෙදීම dt ලියන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි dq බෙදීම dt කියන එක ගත්තොත් අපි q වෙනුවට ලියාගමු cv කියලා. හරි, අපි බලුවොත් මෙතනදී I ධාරාවක් ගමන් කරනවා. දැන් අපි මෙතනදී I ධාරාව හොයාගත්තා V නෝඩ් බෙදීම R කියලා මෙතනදී. ඉතින් මෙතනදී අපිට කැපැසිටර් එක through යන කරන්ට් එකත් අපිට හොයාගන්න පුළුවන්. අපි දන්නවා Q සමානයි CV කියලා. ඉතින් මෙතනදී කැපැසිටර් එකේ ආරෝපණය තමයි CV ගුණිතයෙන් ලබා දෙන්නේ. ඉතින් අපිට පුළුවන් dQ බෙදීම dt කියන එක ලියාගන්න. ඉතින් මෙතනදී අපිට C වාරයක් dV බෙදීම dt විදිහට තමයි ලියාගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි දන්නවා dQ බෙදීම dt කියන්නේ I කියලා. I කියන එක අපිට CdV බෙදීම dt විදිහටත් ලියාගන්න පුළුවන්. අපි මෙතනදී සමාන කරොත් මේක එක විදිහටත් මේක දෙක විදිහටත් අරගෙන සමාන කරොත් අපිට එනවා CdV බෙදීම dt සමානයි V0 බෙදීම R විදිහට. මෙතනදී අපිට C මෙතනදී මම පොඩි වැරද්දක් කළා. මෙතනදී I සමානයි ඍණ V0 බෙදීම R විදිහ තමයි එන්නේ නේ. මෙතනදී ඍණ V නෝඩ් බෙදීම R විදිහට එන්න ඕනේ. එතකොට මෙතනදී අපි dV බෙදීම dt කියන එක V කියන එක ගත්තොත් V සමාන වෙනවා අපේ
මෙතන ගත්තොත් v කියන එක එන්නේ v in ඍණ 0 විදිහට තමයි අපිට එන්නේ. ඒ කියන්නේ කැපැසිටර් එක හරහා විභවාන්තරය ගත්තොත් v in ඍණ බිංදුව. මෙතන ඩිෆරන්ස් එක විදිහට එන්නේ v in. එතකොට අපි ඒක ආදේශ කරොත් මෙතනට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේක සමාන වෙනවා v නෝට් වැටීම r වලට. ඊළඟට අපි මෙතනදී c dv i n බෙදීම dt සමාන වෙනවා ඍණ v නෝට් බෙදීම r වලට. මෙතනින් අපිට v නෝට් වලට අගයක් ගන්න පුළුවන්. ඍණ r c ඩිෆරෙන්ෂියේට් කරනවා dv i n dt. මේක තමයි අපේ output voltage එක වෙන්නේ. මේක තමයි අපේ differentiate එකෙන් කරන්නේ. ඉතින් මෙතනදී differentiate තමයි කරලා තියෙන්නේ. يعني අපි input voltage එක දුන්නාම ඒ input voltage එක අවකලනය වීමක් තමයි සිදු වෙලා තියෙන්නේ. අපි කලින් එකේ කතා කරා අනුකලනය වීම ගැන. මේ විදිහට තමයි අපේ amplifiers කියන්නේ operation amplifiers use කරන්නේ අපේ එක එක වැඩ වලට. ඒ කියන්නේ අපි ඩිෆරෙන්ෂিয়েට් කරන්න ගන්නවා, ඉන්ටග්‍රේට් කරන්න ගන්නවා. ඒ වගේම නන් ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් එකක් විදිහට යූස් කරනවා, ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් එකක් විදිහට යූස් කරනවා, වෝල්ටේජ් ෆෝලෝවර් එකක් විදිහට යූස් කරනවා. ඉතින් මේවා තමයි අපි කතා කරපු කොටස්. ඉතින් මම හිතනවා මේ ඔපරේෂන් ඇම්ප්ලිෆයර්ස් ගැන යම් දෙයක් තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද මේ ඔපරේෂන් ඇම්ප්ලිෆයර්ස් යූස් කරලා අපේ සමහර يعني කැල්කියුලේෂන්ස් එහෙම කරගන්නේ කියලා.